මිනිස්සු මොනා කියන්නේ දන්නේ මිනිස්සු මොනාකට අපිට මොකද ආ අය බයික් එකක් ගත්තනේ ඉවරයි අනික ඔතන මේ සීරම සල්ලි නෑ ඕනම් මේ තව අතින් දාගෙන බයික් එකක් ගන්න පුළුවන් ගෙවාගෙන යන්න තමයි තියෙන්නේ ගෙවාගෙන යන විදියක් අපි හැමෝම එකතු වෙලා බලමුකෝ මගේ ජීවිතේ ගොඩාක් දේවල් නොලැබී ගින් තියෙනවා ඒ හැම දෙයක්ම අතරේ ඔයාලා වගේ යාළුවෝ ලබන මම ගොඩාක් වාසනාවන්තයි ඉවරයිද දුක මියුසික් එක මේක නෙමෙයි දුක යන්නත් එක තේක අබමුද මොකද කියන්නේ ප්ලේන්ටි ප්ලේන්ටි ඈ ප්ලේන්ටි දෙකයි එක කිර කෝපි එකයි හා ඒ ඒ ඒ මොකද කරන්නේ මොකද කරන්නේ මේ මේ සුදු ඇඳුම් දැන් ගලවන්නේ දැන් මචං නිල වාසියෙන් මේ සල්ලි දීලා ඉවරයි. දැන් මේක රුපියල් 1000ක් ගමු. යනකම හොඳ කොත්තුවක් ආගෙන යන්න. චීස් කොත්තුවක් ගමු චීස්. යා ඕයි මයික්. ද කිම්බන්. ඇයි? ඇයි කියන්නේ? යකෝ බලු වෙන කරන්න එපා. මේකෙන් 1000ක් ගන්න දදන්නේ උඹ. ඔව්. 500ක් ගන්න මචං. හා. ඒ කියන්නේ මම බැලුවා වෙනස් වෙලාද කියලා ලගේ. මේ. ද කොත්තු කාපල මේකෙන්. එහෙම කතා කරන්න එපා. තරහා ජාති. අය 500ක් දියම්. එහෙම කතා කරන්න එපා. මූ මචං දැක්කනේ ගහපු මාටියා ටික බයිසිකලයකට ගලා. ඈ මේ 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 සබිය කැත කතා කියන්නේපා. කා මචං අපේ පුංචි අම්මා මේ මේ ඊජිප්තුවේ නම් ගినాපු බයික ගහව එක. ක්ලියෝපැට්‍රාද පුංචි අම්මා. නෑ සිරියාවති පුංචි අම්මා. යකෝ මං ඒ සල්ලි නම් හුලන්වත් ගහුවේ නෑ මගේ බයික එකට. කැත කතා කියන්නේපා. ආ මේ තියා. ඒ ඒ පිස්සු කතා කරන්න එපා. තේක බීලේ මං පවුනේ. පවුනේ බා. ඕ. සමල්කා යන ගමන් එන ගමන් ওই කුස්සිය බිස්කට් ටිකක් එහෙම වැල්ල තිබුත් ඒක අරන් එන්න. කිලි කොමි සුපිරි නදව දෝ නේ. අනෝ. අනෝ. අනෝ හා ඔය ආවද මේ ඔව් තේ ගබුණා මේ චුට්ටක් ඉන්න හොඳේ හෙයි මං කෑමක් හැදුවා නෑ ගේනෝ ගේනෝ හැදුවා කිව්වට ඉතින් මේ තාම හදනවා පොඩක් ඉන්න මොනවද හදන්නේ හැදුවම් බලන්නකෝ හ්ම් රණේට දෙයවද නෑ මම රණේට පොඩක් ඉන්න කියලා කිව්වා මේ අපි මේ කෙල්ලගේ මොන වුණත් අකුරු ලස්සන නේද? හ්ම් අකුරු නම් ඉතින් ලස්සනයි තමයි. ඒ වුණාට ඉතින් පාඩම් කෙරෙල තමයි මදි. හරි හරි ඒකි පාඩම් කරා ඉතින් වා ඉන්නකෝ බය නැතුව. මේ මේ පොත කාගේද? කො කෙල්ලගේ නේ අනේ. ඒ හරි දේ නයි ඉතින් මේ අනුවස් ගිනම ගහගෙන ඉන්නේ. ඒවයි තින් හිම තමයි. එහෙම තමයි කි. ඕකිට තියෙනවනේ එක පිස්සුවක්.
මොකද්ද මොකද්ද? දකින දකින හැම් පොතේම අනුහස්ගේ නම ලියලා තියෙන්නේ. මේ මොකද? කවුද අනේ දන්නේ? ඕක තමයි මම මොකද්ද මොකද්ද? නෑ නෑ ඕනේ. අපි බලමුකෝ. ආමේ කෙල්ලෙක් එක්කන්ගේ යනවද? දවකර මම්ම යන්න ඕනේද? ඕකනේ ආනන්ද මට ඔවත් එක්කේන් තියන්නේ. ඇයි? ඇයි කියන්නේ? ගෑල්ලා මේකින් එකේ පොඩ්ඩක් වගකීමකින් හිතන්නකෝ ආනන්ද. හැට කන්ට පේන කෙල්ලෙක් ඉන්නවා කියන්නේ හරියට විල කිපිලා තියෙන නෙළුමක් වගේ. කොයි වෙලාවෙ කවුරු කඩාගෙන යයි දන්නේ. ඇත්තටම මට යන්න විදිහක් නෑ. හරි මම මොකක් හරි කරන්නම්කෝ. මේ ඔන්න මොකක් හරි කරන්නම් කියලා අර කොල්ලව එහෙම යවන්න එපා හොඳද? කාවද? අනුහස්ව. හරි හරි ඌව යවන්නේ නෑ මං. මං දනු කියවන්නම්. හලෝ පුතේ. තාත්තා තාත්තා. අනේ ඇත්තටම මේ උඹගේ ෆෝන් එකේ මගේ නම්බරේවත් දාගෙන නැද්ද? ආ. මේ එනකම නංගි එක්ක එනවා හරිද? පන්ති පන්ති. ඔව්. දැන් ඔය කොහෙද ඉන්නේ? ආ ආ හරි හරි. මේ නංගි එක්ක එන මතක ඇතුව මට යන්න විදියක් නැහැ හොඳේ? ආ හරි හරි. බුසර් නැහැ. පොඩ්ඩක් ඉන්න සීවිල් එක. එක්ක කාර් එක හරි බයික් එක හරි එන්න ඕන. මොකද්ද? බයික් එක කාර් එකක්? ඇයි තමුසේ කාර් එකක් ගෙදර දිනවද? ඇයි තාත්තගේක? තාත්තගේ වාහනේ වැඩවලට යනවනේ. මොකද්ද අයියා? ගන්නවා කො බයික් එකක්වත්. බයික් එක මොකටද ගන්නෙ? ඇයි? ඇයි අර අනුහසේ පදින්න බයික් එක තියෙන්නේ? ඒක තියෙන්නේ අනුහස්ට පදින්න. ඔයාට නෙවෙයි. හරි හරි ඉන්නවා. මම රස්සාවට ගිහලා තාම මාසෙයිනේ නංගි. ඈ? මේ තමුසිතුවද මම ජොබ් එකකට කරන්න බැංකු කඩන්නේ කියලා. කොහොම හරි තිමර පයින් යන්නත් උනානේ. හරි හරි පයින් නෙවෙයි පොඩ්ඩක් ඉන්නවා සිවිල් එකක නංගි. ඈ? නංගි කවුද යාර ඉන්නේ? කො? අර අර අතන. ආ අර අරයනේ. අරයා? කවුද අරයා? තමසේගේ ටැස් දෙක පේන්නේ නැද්ද කොහෙද? අවන්ත. ආ මේ ඌනේ. ඒක නෙවෙයි. ගමේ ඕන කොල්ලෙක් දැක්කොත් තමුසේ අඳුර ගන්නවනේ. ඈ? නේ. ඔතන කෙල්ලෙක් එහෙම හිටියා නම් තමුසේ අඳුර ගන්න නැද්ද? හරි හරි. මූ මොකද මේ රෑ වෙලා මෙතන කරන්නේ? කවුද දන්නේ? ගේ වාහනෙත් නැහනේ. ලැජ්ජ නැත්ද අයියා? අපිට මොකටද? මෙන්න මේ පැත්ත බලාගෙන ඉන්නවා. මොකද තමුසේ දිහා බැලුවේ? මං දිහා බැලුවේ නෑ. ඇයි නැත්තේ? මං දැක්කනේ බලනවා.
ඒ බැලියෝ ආදිහා. ඇයි? ඒක මං කොහොමද දන්නේ? අනික මොකද මන් දිහා බලන්නේ? ඌ මොකද මන් 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 දිහා බලන්නේ? මං කොහොමද දන්නේ? එමේ අන්න ත්‍රිවිල එකක් එනවා නේ. ත්‍රිවිල නගිරා මොනවද බං යමංකු බබල බර අවන්තය කතා කරනන් එහෙම අවන්ත ගොයේද බං උට සල්ලි තියෙන ලෝණතර යකෝ එතකොට අවන්තගේ සල්ලිද සල්ලි මගේ සල්ලි සල්ලි නෙමෙයිද එහෙම නෙවෙයි මල්ලි උඹත් නිකන් බබාගේ වෙලාවකට මචං මටත් මොකද බං කාන් කාලා දෙකට බෙදන් කරනවට වඩා තනියෙන් කද්දි රායි බං ඉදි කාපම් මම අල්ලගත්ත දුන්නු මේ මේ අවන්තය කෝ බං ඇයි උඹ දන්නේ නැද්ද මොකද්ද ඌට වෙච්චද මොන්දන්නේ තොපිත් යාළුවද බං ඌ නෙදකිනා එතන උට මොකද්ද වෙලා තියෙන්නේ කියපන් ඌට අසනීපියක්ද මොකක් කර වෙලා නම් කියපන් බට ඌට තාත්ත දීලා හොඳට උණ ගැනෙන්න ඈ ඊ මොකද බං මැට්ටේ කරපිගේ සේමාට උනන ඉතින් ප්‍රින්සිපල් සර් ඒක රවි අංකල්ට කියලා රවි අංකල් කොහොමද දන්නවද ඌට දීමනාවක් දීලා සුපිරියට වාහනේ තරම් බං නෑ ඉතින් ඉතින් උඩ දැන් වාහනත් නෑ ෆෝනුත් නෑ මූත් නෑ අඩෝ පව් බං දැන් මු කොහෙද ඉන්නේ මං දන්නෙත් නෑ කුමාර ගෙදරත් නෑ දැන් ඔය රවණත් උඹලා ගෙදරනේ බං ඉන්නේ ඔව් ඉතින් දැන් උඹ කොහොමද උත්තර විස්තරයක්ද ඌ යන්න කලින් මට කතා කරලා කිව්වා ගියා ගියාම මේ වෙනකන් කෝල් යන්නේ නෑ කියන්කෝ මේ අපි එන කවසර කෝල් එකක් දාලා බලමු පොඩ්ඩක් හ්ම් මං කැන්ටින් එකට බෙන්නේ නැහැ බබා දෙකින් මං ගැල්ලක් අරගෙන අවන්තය බැට් එක කඩපු කේස් එකට ප්‍රින්සිපල් රවි අංකල්ට බැනලා. බනින්න නෙමෙයි ප්‍රින්සිපල් සර් දිබ්බේ රවි ෆර්නෑන්ඩෝ දනගස්ස ලහන්න. ඇයි රවි? මේ වගේ දරුවෙක් හැදුවේ. පිළු නෙවෙයි මචං. අවන්තයගේ වාහනයක් තරම්, ෆෝන් එකක් තරම්. ඌ එමෙතන ගෙදරත් නෑ. චරල්ලා ගෙදර වෙන්නේ නැති බං. චරල්ලා ගෙදර නෑ බං. ඌ දන්නේ නැත්නේ අරු කීපද නෑ. අප්පට සි. මු කොයි ගිහලද? ආ දෙව් කොහෙ ගියා තුඹට පාන්ද හා ඔබ පාඩුවේ ඊට පස්සේ අපියා හා ඌ නැති එක හොඳයිනේ ඔබ පාඩුවේ ඉඳපන් ඒ ඔබ බලන්න අනේ මචං මං ඉන්නම් මචං බ්ලට් එක ඡට් එකක් දාගෙන මේ 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 ඔබත් වන්නකෝ ගිහින් දෙන්න බලන්න බලන්න පොඩාදී සහෝදරා අන්දම හරි චක්ක වෙකේ මම බං දෙවලා ඉතින් දන්නන්ද? ඇයි පංචිකාවත කියලා? පංචිකාවත කියලා නම් හොඳයි. මම කිව්වා ආනන්ද මහත්තයාට මේ ගේ ළඟම මේ ගෑරේජ් එක දාගන්න එපා කියලා. ඌ ඇහුවද නෑනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ කියන්නේ සර්? කොයි වෙලේ බැලුවත් ආනන්ද මහත්තයා ගෙදර දුවනවා. තේ හදලද කියලා බලන්න යනවා. අනුචනෝන බත් උයලද කියලා බලන්න යනවා. ලුණු ගෙඩියක් කටේ දාගන්න කියලා යනවා. පොල් කැල කුල්පගෙන කන්න කියලා යනවා.
සුවර් එකටම සමහර වෙලාවට එන්නේ ගුටි කාලා. බූඩ පුරා පොල් කුඩු. ඕ! දැන් ඊදී නේද? දැන් නම් එන්න ඕනා. දැන් සෑන් වෙලාවක් ගිහිල්ලා. පොඩ ඉන්න බලන්න. ආනන්ද මාත්‍යෝ! මෙන් කෝච්චර් ඇවිල්ලා! ඉක්මනට එන්න! නෑ නෑ හදිසියෙන් නෑ ආනන්ද. මම මේ කෝච්චරගෙන් අහන්නම හිටියේ. මොකද්ද අප්පා පෙරේද ටීවී එකේ ගියපු මැච් එක? ඇයි මොකද්ද උනේ? බලන් ඉන්න බෑ අප්පා. ඇයි? ඇයි කියන්නේ අපේ උන් දානවා බෝල දානවා 10 දෙනෙක්ම දැම්මනේ. 10 දෙනෙක් දැම්මා. ඔව් කීපර් දැම්මේ නෑ මන් දන්නේ මොකද දැම්මේ නැත්ද කියලා. එයාට මොකක්ද ප්‍රශ්නයක් දන්නේ? අනිත් සේරම බෝල දානවා ඉවරයක් නෑ. ඉතින් අපේ කැප්ටන් ඉන්නේ. ඔව්. කැප්ටන් පිටෙන් ඉන්න හැමෝටම බෝල් දාන්න දෙනවා. බෝල් දාන්න දෙනවා දෙනවා හරියට නිකන් නත්තල් 100 වගේ බෙදලා දෙන්නේ. අන්තිමට අම්පයර් ගාවට කිට්ටු කරලා ඇහුවා. අනේ මචං සර් ප්ලීස් පුළුවන් නම් ඕරයක් දාලා දෙන්න කියලා. එහෙම කිව්වා. ඕ මන් දන්නේ නැද්ද ඉංග්‍රීසි? අම්පයර් උත් ඉතින් නිකන් හිටියේ නෑ රයිට්. අය මොකෝ කිව්වා. ඕ අනේ ඊර කතා. නෑ සර් ඕවර් 50 වැඩි නම් කලින් කියලා අඩු කරගනින්. එහෙම නෑ. අපේ එහෙම නෑ ලොකුකම. අප්පච්චි ඕවර් 50 ඉවර කරගන්න බැරුව විඳ දුක. අනේ උන් දවල්ට කාලද දන්නේ සෝමාරි පාටයි. මං හිතුවේ අතරමඟදී දමල ගහලා ආපහු ලංකාවට එයි කියලා. අප්පි නේ. දමල ගහලා උඹ යවනා ගෙදර. වැඩ කරපන්. විකාර කියෝ කියනෝ. කොහොම දානොද? කොසෙන්න. මොකෝ අදිසි. නෑ මම්නේ ළඟට ආපු ගම. ඉතින් දැන් මොකද කෝස්ස වෙන්නේ මේ පැත්තේ? හැම දෙයක්ම හොඳින් කෙරීගෙන යනවා. කොල්ල උනන්දුයි. ඔව්. 90ස් හරිම ෂෝ. දැන් ඉතින් අවන්ත කිත්ති තරම් ලොකු දැඟලිල්ල නැහැ නේ. ඔව් ඉතින් දඟලන්න බෑනේ රෙද්දක් එනගෙන කරපු කීපේම හැටියට නේ. හැබැයි උන්නම් ලැජ්ජාවයි බය තියෙන මිනිස්සු නෙවෙයි ආනන්ද. දැන් මේ මොකද ට්‍රිප් එක තත්තේ? දැන් ඉතින් ළඟයි. යන්න තමයි තියෙන්නේ. කොච්චරුත් යනවනේ? ඌව නැතුව බෑනේ. නැත්තයිද අපේ ප්‍රින්සිපල් සර්ට අරුන් ටික ආණ්ඩු මට්ටු කරන්න බෑනේ මන් නැතුව. කොච්ච හිටු කිව්වොත් කොල්ලොට ගින්නෝ නේ? ඔව් ඉතින් නැත්තම් දෙනවනේ මං කන පැලෙන්න. අන්න 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 කොච්ච බොරු කියනවා. අපි නම් කවදාවත් අහලවත් දැකලවත් නැහැ කොච්ච කොල්ලන්ට ගහනවා කියලා. මේ ඔස අපේ කොල්ල මේ දවස්වල ගජරාමෙට වැඩ. ඒ මොකද? ට්‍රිප් එකට සල්ලි හොය. දිවා රෑ නොබලා ඕටි. 90ස් කියලා කියන්නේ හරි පුදුම ළමයි. කිසිම කෙනෙකුට කරදරයක් කරන්නේ නැති මිනිහෙක් තමයි 90ස්. ඒක නම් සාධිකයක් ඇත්ත කෝච්ස. මම ඕවා ඌට කියන්නේ නැහැ. එනකොට කෝච්ස කිව්ව එක සාධිකයක්. ලබනවන ලබන්නුනේ අන්නේ වගේ දරුවෙක්. හැබැයි මන්නා අරුවස් මාලිඩෝ කියනවා. මේ මේ මොනවද කරන්නේ? ඔබ තමයි ඒ කොල්ලව නරක් කරන්නේ. දෙනවා අපිට සුප්‍රෙන් දැනගනි. ඊළඟ තේ කරවන කෝසර්. දැන් ඒක අදලා ඇති. Nestle Nangro හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. Introducing the all-new 2017 laser-edged Pulsar. මොකද මොකද? දැන් කාවද ඔයා ඔය කාටවත්ම කියලා ගාව ගන්න හදන්නේ? කාටද ඔයා ඔය කාටවත් කියලා කියන්නේ? මේ මම නොදන්නවා වගේ හිටියට මේ සේරටම වග කියන්න ඕනේ ඔයා. හැමෝම ගැන හිව්වේ නෑනේ මල්කි. ආ. කෙන ස්පෙෂලි අවන්ත ගැන. ඇත්තට අයියනේ දෙමාපිය මේ ළමයා ගැන හොයන්නේ නැද්ද? කවුදනේ දන්නේ? අපිට මොකද? හෙලෝ ලොකු අප්පේ. මං චූටි මැනිකේ.